ආයුබෝවන් ප්‍රබෝධමත් දවසක් සුභම සුබ සතියක් ඔබට. ඇතැම් වෙලාවට ජීවිතයේ අපට බොහොම ඉක්මනින් වැඩ කටයුතු කරගන්න ඕන. ඉතින් එහෙම අවස්ථාවන් වලදී කාර්යබහුල අවස්ථාන් වලදී ගෙදර ගෘහණයක් වුණත් උදෑසන විශාල වැඩ කොටසක් තියෙනවා. දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ. ඉතින් මේ නිසා කලබලයට පත් වෙනවා. ටිකක් ආතතියට පත් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවන් වලදී බොහෝ වෙලාවට අපි බොහෝම කල්පනාවෙන් වැඩ කරන්න ඕන, සිහියෙන් වැඩ කරන්න ඕන. මොකද හදිස්සියට සාමාන්‍ය කියන ගමේ කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා. ඉතින් ඒක සාමාන්‍ය ජනමහරේ තියෙන කතාවක්. ඒ නිසා අපි ටිකක් කල්පනාවෙන් සිහියෙන් ඉන්න ඕන හදිස්සි නම්. ගමනක් වුණත් වාහනයකට යනකොට අපිට ටිකක් වේගය වැඩි කරන්න ඕන නම් ගමන ඉක්මන් කරගන්න හොඳ කල්පනාවෙන් තමයි ඒ වෙලාවට වාහනේ වේගය වැඩි කරන්න ඕන. අපට පරිසරය පිළිබඳව විශාල අවබෝධයකින් තමයි සිහියෙන් තමයි මේ දේවල් අපි කරන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳව ටිකක් කල්පනාකාරීව ඉන්න. මොකද අනතුරු බොහෝමයක් අපිට අහන්න දකින්න ලැබෙනවා අපට අපේ රටේ බොහෝමයක්. ඒ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වුණොත් අපිට බොහෝ දේවල් වලින් මඟ අරගන්න පුළුවන්. අපිට ජීවිත පවා අපේ වටිනාකම් හඳුනා ගන්න පුළුවන්. ඉතින් හේතුවතුනේ මේ සතිය ඔබට කොහොමද? ඔබේ ලග්නෙට කොහොමද? ඔබට තියෙන බාධක මොනවද? ජයග්‍රහණ මොනවද කියලා කතා කරන්න අදත් අපි සූදානම් ඉන්නවා. අදත් මැදිරිය ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුරි පීරිස් මහත්මයා. අපි ආබන් කියලා පිළිගන්නවා මහත්මයා. ලස්සන සතියක්, සුන්දර දවසක් මේ තියෙන්නේ. සුපුරුදු විදිහට අපි හැමදාමත් මතක් කරන ඔබ යොමු කරන කේන්ද්‍ර සටහන්. ඉතින් පාර කියන තාරකා තැපල් පෙට්ටි 699 කොළඹ කියන ලිපිණයට ඔබටත් පුළුවන් ඔබේ සටහන, ඔබේ කේන්ද්‍ර සටහන අපට යොමු කරන්න. අමතක නොකර ඔබේ නිවසේ විදුලි බිල්පත, ජල බිල්පතත් අපට යොමු කරන්න. අපි ඒ වෙනුවෙන් කිසියම් බරපැනක් දරන්න සැදී පැහැදී ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මයා. මංජුල මහත්මයා බොහෝ දිනක් නොඉසිල්ලෙන් ඉන්නවා මේ සතිය කොහොමද ලග්නේට කියලා බොහෝ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. එනිසා අපි සූදානමින් ඉන්නවා අදත් ඔබේ ලග්නයට කොහොමද තොරතුරු ගැන කතා කරන්න. ඊට පෙර මංජුල මහත්මයා, දැන් අපි සති ගණනාවක් පසුගිය සති කිහිපය පුරාවටම යෝග පිළිබඳව කතා කළා. විවිධ යෝග, වීණා යෝගය, දැන් එක වෙලාවක මංජුල මහත්මයාක රාජයෝග තිබුණත් ඒවා මේ ඵල දෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථා, ඒවා නිෂේධන වෙන අවස්ථා පවත් තියෙනවා කියන කාරණේ. දැන් මේ වගේ තැන්වලදී මංජුල මහත්මයා ටිකක් ගැටලු සහගතයි. මේක කොහොමද අපි වටහා ගන්න ඕන? දැන් ගෙවුණු සතිය කතා කළා කෘෂිකර්මාන්තය සඳහා තියෙන බොහොම බලගත යෝගයක් පිළිබඳව. ඉතින් මේ දේවල් දැනගැනීම ඉතා වැදගත්. දැන් ඔය දේවල් එක්ක ඇතැම් වෙලාවට කේන්ද්‍ර සටහනේ මංජිත මහත්මයා විවිධ යෝග යෙදුනට මේව බලපැවැත්වීමේදී එහෙම දෙයක් අපට සිදු වෙන්නේ නැහෙනේ වගේ හැඟීමක් කෙනෙකුට එන්න පුළුවන්. මෙන්න මේක කොහොමද අපි නිරවුල් කරගන්නේ කියන ප්‍රශ්නෙත් මතු කරමින්ම අදත් වැඩසටහන ආරම්භ කරන්න ඔබතුමාට ආරාධනා කරනවා. සුමිත්, සුබ දවසක්, සුන්දර උදෑසනක්, යහපත් සතියක්. සුමිත්, හොඳ ටොපික් එකක්, හොඳ මාතෘකාවක් කියලා මට හිතෙනවා මේ ඔබගේ ආරම්භය. මොකද සුමිත්, දැන් කේන්ද්‍රික කොටු 12ක් තිබුණට භව කේන්ද්‍ර සංකල්පය අනුව මේ අංශක 360ක කෝණේ මේ චක්‍රය රාශි 12ට කැඩිලා යනවා. එතකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කෙනෙකුට ධර්ම කර්මාධිපති කියන රාජයෝගයේ තියෙන විදිහට දල කේන්ද්‍රයේ දුටුවට භව කේන්ද්‍රයේ අණුව කලාසා අංශක දැන් ඔබයි මමයි අතර තියෙන දුරස් බව, මමයි මේ කැමරා ශිල්පී මහත්මයා අතර තියෙන දුරස් බව ඊට වඩා ගොඩක් ඈතයි. අපි දෙන්නා තව ටිකක් ලං වුණාම දැන් පෙම්වතෙක් පෙම්වතියක් එකට ලං වුණාම එතන තියෙන සංයෝගය ඒ දෙන්න ඈත් උනාම නැහැ. ඒ වගේ දැන් මේ තීන දුරස් බව එකට අපි කියනවා අංශක සහ කලා විකලා. ඒ විදිහට යෝගෙක සම්බන්ධතාවය තුළින් ඒක යෝගයක් විදිහට ජම්යාට ප්‍රධානී වෙන්න ප්‍රතිඵලයක් එන්න නම් ඒ සංයෝගය හරියට තිබිය යුතුයි. ඒක ගුරු මුෂ්ටියක් වෙනවා, තියෙන්න ඕන අංශක ගණනක් තියෙනවා. ඒ ඕනාවට වඩා කිට්ටුව සිටියත්, ඕනාවට වඩා ඈත් වෙලා හිටියත් එතනදී ඒක ඒ යෝගයක් විදිහට ඒක පළ දෙන්නේ නැහැ. ඒක නිකන් දල කේන්ද්‍රයේ ධර්ම කර්මාධිපති කියන රාජ්‍යයේ තිබුණට පළ දෙන්නේ නැති හේතුව තමයි ග්‍රහය දෙන්න අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. එයා මුල් අංශක 5 ඉන්නවා, අනිත් ග්‍රහය අංශක 28 ඉන්නවා. එතකොට ඒ දෙන්න අතර තියෙන දුරස් බව නිසා මේක පෙවුනට යෝගයක් විදිහට හඳුන්වන්න බෑ. ඒ වගේ ඒකක් එක කතාවක්. තව එකක් තමයි මේ මිනිස් ජීවිතේ පොතකට සමාන කර හැකි. පොතකින් තව පොතක් ගත්තම වෙනස්.
පොතකට පොතක් වෙනස්නේ ලියලා තියෙන. එහි එක තව පොත එක පොතක් කියවන කියවලා තව පොතකට ගියාම එහි රසය වෙනස්. එහි සාහිත්‍ය වෙනස්. එහි ගැඹුර වෙනස්. එහි අර්ථය වෙනස්. ඒ වගේ මිනිස් ජීවිතයේ හරියට වෙනස් වගේ මේ ග්‍රහයන්ගේ තියෙන හැසිරීම් රටාවත් ඒ විදිහයි. එක ග්‍රහයක් තුලින් 108ක් ගතිගුණ විද්‍යාමාන වෙනවා. ඒ වගේ ග්‍රහයන් තුලින් පුද්ගලයන්ට පුද්ගලයන්ගෙන් පුද්ගලයාට දෙන ප්‍රතිඵලය වෙනස්. ඒ වගේ ඒ යෝග දුටුපමණින්ම යම් කෙනෙක් කලබල වෙලා ඒ යෝගය මුල් කරගෙන යම්යාට පලාපලයක් කීමේ වාසිය හා අවාසිය කියලා දෙකක් තියෙනවා. දැන් සමහර යෝග තියෙනවා පුද්ගලයාට නිදංගත රෝග ඇති වෙන. තවත් යෝග තියෙනවා ගින්නෙන් විනාශ වෙන. තවත් යෝග තියෙනවා බ්ලඩ් ප්‍රෙෂර් එක එකපාරට වැඩි වෙලා නහරවල ඩැමේජ් වෙලා කතන්දර වෙන. ඒ යෝගය එහෙම තිබුණාට අර මම ඉස්සෙල්ලා කිව්ව ආකාරයට යෝගයේ දුරස්ත බව වෙනස් වුණොත් සහ ග්‍රහයේගේ අර අටවිද දසවිද දොළොස්විද කියන අවස්ථානුකූලව අනුව ඒ ග්‍රහයා ඉන්න තත්ත්වයත් එක්ක සලකා බැලුවම සමහර වෙලාවට අර කියන අනාවැකී ඒ පලාපලයේ සේ නොවෙන්න පුළුවන්. පුද්ගලයාට නිදංගත රෝගයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ජෝතිර්වේදී මහත්මයා පෙරලා කියනවා දුටුපමණින් මෙහෙම වෙනවා කියලා. ගෙදර ගිය මිනිසා හෝ ඒ ගෙදර අයට මේක ප්‍රකාශ කරාම ගෙදර අයට නිින්දක් නැහැ. කන්නේ නැහැ. බොන්නේ නැහැ. බලන් හිටියත් ඒ බලන් ඉන්නවා. රස්සාව හිටි දන් කරන්න බෑ. ඒ නිසා අර අනාවැකියක් කියන්න කලබල විය යුතු නැහැ. යන් නොවි කියන්න ඕන ඊට වඩා හොඳයි තමන්ට කේන්තියක් තරහක් මොනා හිතෙනනම් පාරක් ගහනවා ඒක තරහ හිතෙනින් ඉවර වෙන්න. අරක නොමරා මරනවා වගේ සිද්ධියක් තමයි පුද්ගලයාගේ කේන්ද්‍රය පලාපල සහ රාජයෝග යෝග යෝගාශ්‍රිතව යම්කිසි පලාපලයක් කියනකොට දැන් සරලා යෝගි විමලා යෝගි හර්ෂ යෝගි කියන යෝග තුන තියෙන කෙනාට විපරිත රාජයෝග බලයක් එනවා. නමුත් 8 සහ 12 හයාට 12 කියන රාශි ගැන පලාපල කියනකොට හරියට අතුර යන රාමදින්න නැත්තම් ජිම්නාස්ටික් මේ වල තනිකම්බියේ පදවන පාපැදිය වගේ පලාපලයක් කියනකොට ඒකේ හරි ඩේන්ජර් තියෙනවා. යම්කිසි ඒ වගේ ඒ අවස්ථාව සාමාන්‍ය දෙයක් අවස්ථාවකදී නෙමෙයි පලාපල කීමේදී දක්ෂ ප්‍රවීණ තුන්වෙනි සැකේදී ජ්‍යොතිරිදිතුමා කලබල නොවිය යුතුයි. හරි මේ භවනාවක වගේ යෙදිලා ජම්යා කෙරෙහි දෙවෙන්නා කෙරෙහි බොහොම අනුකම්පා සාගතව බොහොම ඒ පලාපල හරියාකාර ග්‍රහණය කරගෙන ජම්යාට ප්‍රදානය කර යුතුයි. ඒ වගේ සුමිත් රජුන්ගෙන් එදෙන රාජයෝග බිඳන රජිනියන්ගෙන් එදෙන රාජිනිය යෝග බිඳන අවස්ථාද ධර්ම කර්මාධිපති කියන රාජයෝගය තිබුණාට ඒ යෝගි ප්‍රතිඵල නැති අවස්ථාද සරලා විමලා හර්ස කියන විපරිත රාජයෝග තිබුණාට ඒවා ඒ අංශක ගානනු ඒ සරලා යෝගි නැහැ විමලා යෝගි නැහැ කියන තත්ත්වයන් ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ යෝග තිබුණත් ඊට තවත් එක්තරා ග්‍රහයන්ගේ ලැබෙන දෘෂ්ටිය සහ කේන්ද්‍රයක අයෝමය ශක්තියක් දෙන ග්‍රහවි දෙන්න තමයි ග්‍රහලවේ රජ්ජුරුවෝයි සූර්යයි ග්‍රහලවේ මහේෂිකාව රජින මව මේ දෙන්නට බොහොම ශක්තියක් තියෙන දෙන්නේ කේන්ද්‍රයක. ඒ දෙන්නක බලු දුබලකමත් අතට බලපානවා. අද සමාජයට ගැලපෙන්නේ දේශපාලන යෝග කියන යෝග. රාජයෝග නෙමෙයි අද සමාජයට ගැලපෙන්නේ. මොකද රජකොල්ලු නැහැනේ, සිංහාසන නැහැනේ. සා රාජයෝග නෙමෙයි දැන් දේශපාලන යෝග තමයි ඒකට. ඒක සම්බන්ධවත් පලාපල කීමේදී කාල දේශ පාත්‍ර කියන එක මැන බලලා කියන්න ඕන කමක් තියෙනවා. සහ ඒ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවා සුමිත් කතා කරන්න. එහෙම වුණොත් තමයි මං හිතන්නේ තමන් ළඟට එන ක්ලයන්ට් තමන් ළඟට එන සේවා දායකයාට යහපතක් වෙන්නේ. මම ඉතින් අතීතයට ගියාම මං දැන් දශක 3ක් විතර කාලයක් දැන් ඒ ආගමන තුල මම නම් මට මගේ සේවා දායකයන් සහ මේ වෙනකන් ගොඩනගාලා තියෙන මිනිසුන් ගණනත් එක්ක බොහොම සතුටෙන් මෙයා දෙන්න පුළුවන් සතුටුදායක තත්වයක ඉන්නවා. මම කියලා තියෙන කරලා තියෙන අනාවැකි සහාය අයට ලබා දීලා තියෙන පලාපලයන් එක්ක සිතලා කල්පනා කරලා බලනකොට
ඔව් මන්ජර මහත්මයා ඇත්තෙම දැන් අපට ලැබෙන දුරකථන ඇමතුම් අරහත් ඒක අපිට යම් ආකාරයකට තේරෙනවා අපේ ප්‍රේක්ෂකයින්ට. ඉතින් බලාපොරොත්තු සහගතව ජීවිතේ අරඹන්නේ හැම දවසක්ම වැදගත්. හැම සතියක්ම වැදගත්. මන්ජර මහත්මයා හැමදාමත් කියන්නේ නිවැරදිව යමක් හරියට අවබෝධ කරගෙන අපි යම් දෙයක් වෙනුවෙන් කැප වෙන්නට ඕන. ඒ නිසා ජ්‍යොතිෂය ධනාත්මකව යොදාගෙන හරියටම නිශ්චිතවම යමක් සැලසුම් කරගන්න ඒකේ උපකාරයක් අතීතයේ පටන් මිනිසුන් ඒ භාවිතා කළා. ඉතින් ඒයි ජ්‍යොතිෂය ධනාත්මකව යොදාගෙන ඔබව නැගී සිටවන්න ඔබට ධනාත්මක අදහසක් ශක්තියක් ලබා දෙන්න හැමදාමත්ම සවුඳ දවසේ අපි ඔබ මුණ ගැහෙන්නේ. ඒ පමණක්ම නොවේ ඔබේ කේන්ද්‍ර සටහනත් නොමිලේම බලලා දෙනවා කියලා ඔබ දන්නා වැඩසටහනේ මේ තියෙන්නේ. ඔබේ බලාපොරොත්තු කන්ද පාර කියන තාරකා තැපල් පෙට්ටි 699 කොළඹ කියන ලිපිනයට ඔබත් යොමු කරන්න ඔබේ සටහන ඔබේ නිවසේ විදුලි බිල්පත සමග. ඒ නිසා ඒ විදුලි බිල්පත වෙනුවෙන් කිසියම් බලපණක් දරන්න හැමදාමත්ම සැදී පැහැදී ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍ය ආචාර්ය මන්ජුර පිරිස් මහත්මයා. මේ සතිය කොහොමද කියලා දැනගන්න නොයිසිල්ලෙන් ඉන්නවා බොහෝ දෙනා. හැමදාමත්ම විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් මන්ජුර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ලග්නේ කොහොමද මේ සතිය දින බාධක ජයග්‍රහණ මොනවද කියලා දැනගන්න. මේක නිකන් අර ටිකට් එකක් අදිනවා වගේ එකක් නේද? බොහෝ දෙනා බොහොම ආසාවෙන් ඉන්නවා මේ සතිය කොහොමද අපිට වෙන්නේ මොනවද කියලා දැනගන්න. ඉතින් ඒක දැනගන්නා වගේම ඒකෙන් ප්‍රවේශම් වෙන්නත් තියෙනවා. ඉතින් ඉඩකඩක් එක හැමදාමත්ම ජ්‍යොතිෂයේ ධනාත්මක අපි යොදාගමු කියලා කියන්නේ. එහෙනම් මන්ජුර මහත්මයා යන්නට සූදානම් මුල්ම ලග්නේ මේ සැරැසට. සතුට, කෘතුහලය, බීතිය මේ හැම එකක්ම කැටි වුණු තැන තමයි සුන්දර. නිකන් හේක එක වෙම විදිහට ගලාගෙන යන්නේ නැතුව පරිස්සම් වෙන්න තියෙන්නත් ඕන. පොඩ්ඩක් බය වෙන ගතියකුත් තියෙන්නත් ඕන. හිනා වෙලා ඉන්න පුළුවන් ගතියකුත් තියෙන්න ඕන. සතුට වෙන්න පුළුවන් ගතියකුත් තියෙන. සතිය තුළ දෝලණය වුණාම ඒ විදිහට ඒක මම හිතන හරි සුන්දරයි. මොකද එතකොට සුමිත් තමයි මේ හැම කෙනෙක්ම ඒ පන්නරය තමන්ගේ ගෙදරට ජීවිතේට ඵලදායිතාවයක් බවට පරිවර්තනය කරගන්න. ඉතින් අපි බලමු මේස රැසෙන් උපන් ඔබට සතිය කොහොමද කියලා. ඔබට පවුලේ සමගිය වෙනුවෙන් ගොඩක් ඉවසන්න සිද්ධ වෙනවා මේ සතියේ. අපි යම්කිසි දෙයක් රෝගයක් හදාගන්නවට හදාගෙන සුව කරනවට වඩා රෝගයේ රෝගාබාධයක් ඇති නොවන විදියට ආහාර පාන ආදී ගැනීම තමයි මං හිතන්නේ වටින්නේ. මේ සුව කිරීමට වැඩිය වැළැක්වීම හොඳයි කියන එක තමයි මගේ අදහස. ඒ වගේම යෙදෙන ගමන් තුල ඔබ යම්කිසි අපහසුතාවයන් වලට පත් වෙනවාද කියලා වගේ එකක් පේනවා. ඒ නිසා ඒ ගමන් යෑමට ප්‍රථම නව තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන කාලයක ලෝකය ඔබට පුළුවන් ඔබගේ කෙටි පණිවිඩයක් ස්කයිප් එකෙන් මේල් පණිවිඩයක් ආදී වශයෙන් තොරතුරක් දීලා තොරතුරක් ලබාගෙන ඔබගේ ගමන යන්න. එහෙම වුණොත් තමයි මට හිතෙන්නේ මේ සතිය ඔබගේ කාලය ඔබට කළමනාකරණය කර ගැනීමට ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම මේස රැසෙන් උපන් ඔබගේ සතුට කියන එක රඳා පවතින්නේ ඔබගේ සිතුවිලි මත සහ ඔබගේ ආකල්ප මත. ඒ නිසා ඔබ කොයිතරම් දුරට සමාජ ඇසුරක් සහ උගත්කමක් තියෙනවාද කියන එක ඔබටම වැටහෙවි ඔබ ගත කරන හැසිරෙන ආකාරය අනුව. ඒ වගේම ජීවිතයේ සෑම මොහොතක්ම වටින්නේ සතුටින් ඉන්න එකයි. මොකද ජීවිතය කියන්නේ මේ හෙට දවසේ තමන්ගේ ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න ගැටලු කම්කටොළු මේ අර තනාග පිනිබිඳු වෙන්නේ කියන කියමනත් මට මේකත් එක සිහිපත් වෙනවා. එසා ජීවිතයත් තනතුරු දෙකම තනාග පිනිබිඳු වෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියලා. වෘෂභ රැසෙන් උපන් ඔබ කාලයක් තිස්සේ පලක් බැඳගෙන බලාපොරොත්තු තියන් සිහිනෙන් අහසේ මාලිගාවක් තන තන හිටියා. ඒ මොකද මේ විවාහයකට යන්න. විවාහයක් සඳහා මේ සහකාරියක් ලබන්න ඒ තුලින් පැලක් තනන්න දරුවෙක් හදන්න ඒ වගේ බොහෝ බලාපොරොත්තු එක්ක ආරම්භ කරන මේ සතිය ඔබගේ සිහින බොඳ වෙන්නේ නැහැ. ඒ සිහිනවලට පණ පොවන සතියක් මේ සතිය.
එනිසා ඔබගේ හැඩ වැඩ වැඩිය හැමට පෙනෙන නිදහස් බවක් ඔබගේ සිතට දැනෙන සැප නින්දක් ලැබෙන දිව පිනවන රසති ආහාර ලැබෙන බොහොම සුබ සතියක්. නදියක් ලස්සනට හැඩ වැඩදාගෙන තාලට ගලා යන ආසේ ඔබගේ ජීවිතය ගලා යන බවක් පෙන්නුම් කෙරුවත් සති මැද ඔබ ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. පිටකරන වචනයක් දිවට බ්‍රේක් නැති නිසා ඔබ ටිකක් කල්පනාකාරී වුණේ නැත්තම් ඔබට ඒකෙන් යම්කිසි අවාසියක් පාඩුවක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි කලබල වුණොත් එහෙම ටිකක් අනතුරුදායක බවක් පෙන්වෙනවා. ඉක්මන් කොටයි කියන එකත් මතක තියාගන්න. වෘෂභ රැසින් උපන් ඔබට අත්දැකීම් බහුල මේ සතිය දුක සැප දෙක නිති පෙරලෙනවා. ඒ වුණාට අනාගතය වෙනුවෙන් ලොකු බලාපොරොත්තුවක් සඵල වෙනවා මේ මංගල්‍යයට සහකාරයකෝ සහකාරයක් ලැබීම. කොහොමද මිතුනට මිතුන රැසින් උපන් ඔබගේ මේ සතිය සුබයි. ඔබට බොහෝ දිනෙකගේ ආදරය කරුණාව හිමිවෙන අතර ගෙදර දොර යම් තර්මකට වාසනාවන්තයි කියන හැඟීමක් ලැබෙන සතියක් වෙනවා. නොයෙක් දෙන් ඔබට යම් ප්‍රමාණික ලාභ ලැබෙනවා. ඒ නිසා සිතේ සතුටට කරුණු යෙදෙනවා. හොඳ ආහාර පාන ලැබෙන්න අවස්ථාව තියෙනවා. අවහිර බාධක බිඳගෙන ඉස්සරහට යන්න ශක්තිය ලැබෙනවා. ඔබගේ යම් යම් කාරණා කටයුතු පසුගිය කාලේ සිද්ධ නොවිච්ච දේවල් සිද්ධ වීම නිසා ඔබට යම්කිසි මේ සැනසිලිදායක නිින්දක් නිදිහනේ සුවයක් ගෙන දෙනවා කියලා මට පේනවා. සතිය ගණන් පොඩ්ඩක් සෞඛ්‍ය පැත්ත හොඳ නෑ. ආරෝග්‍ය පරමාලාභ උතුම්ලාභී නිරෝගීකම නිසා සෞඛ්‍ය සම්බන්ධව තාමත්ම සැලකිලිමත් වෙන්න වේ. සතිය අග සහ ඉක්මන් කොටයි මරු කැඳවයි වේගය අනුතුරුදායකයි කියන දේවලුත් මතක තියාගෙන වැඩ කිරීම තාමත්ම වැදගත්. කටකරසින් උපන් ඔබට මේ සතිය කොහොමද කියලා කිව්වොත් මේ එරාස්ටිකෙකුත් යන අතරේ ගත කරන කාලේ මේ යම්කිසි ගස්ටන මේ රහස් සතුරු. හැබැයි ඔබ නිහතමානීව සහ ඔබගේ හෘද සාක්ෂියට එකඟව තීරණ ගත්ත නිසා ඒ සතුරව පරාජය කරගන්න පුළුවන්. නමුත් අර සතුරෙක් ඇති වුණාම ඔබ ටිකක් කලබල වෙලා ඔබගේ සිතේ සංසුම් බව නැති වෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒ වගේම සිත් වේදනාගෙන ගෙන දුන්නත් ඔබ දිනනවා. අර ඔබට ඇඟිල්ල දික් කරලා එයාට කියන්න පුළුවන් සැමදා සැමකල්ලි සැමදිනා රැවටි නොකී කියන වගේ එකක්. වාට ඒ අයට කියන්න පුළුවන් මොහොතක් හෝරාවක් පැමිණී කියලා මට හිතෙනවා. බාහිර කරදර අවම වෙලා ජීවිතයේ අලුතෙන් දකින්න සතුටක් ගෙන දෙනවා සති මැද. නමුත් ඒ සතුර පරාජය වුණාට පස්සේ සතුරට ඇති වෙන වෛරයත් එක්ක සති අග ඔබට ප්‍රහාරයක් එල්ල කිරීමට වෙට්ටු දෙමීමට ඉඩ තියෙන නිසා ඔබ සති අගදී කල්පනාකාරීව වැඩකට කටයුතු කිරීමතාව වැදගත් වෙනවා. ඔබ නොකල වරදකට ඔබට වැරදි පටවන්නත් ඔබට නොකල වරදකට මඩ ගහන්නත් මේ අය උත්සුක වෙනවා කියලා කිව්වොත් මමනි වැරදි. ඒ නිසා මම කියන්නේ වැයින් ගැලවෙන්න ඔබ මේ දුන්නු ඕදම් කරුණු පිළිපදින්න. කොහොමද සිංහරසට? හොඳයි, සිංහරස පිළිබඳව අපි කතා කරන්න සූදානම්. අපිට කෙටි විරාමයක් දෙන්න. විරාමෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ. විරාමෙන් අනතුරු අපි නැවත බුමුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මත් එක්ක. මේ සතිය ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණයයි අපි කතා කරමින් ඉන්නේ. හිතුවතුනි මංජුල මහත්මිය අපිට තිබෙන්නේ සිංහරස පිළිබඳව. සිංහරසෙන් උපන් ඔබ ගැන කතා කරොත් ඔබව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයන් සමග පමණක් මේ සතිය ගනුදෙනු කරන්න කතාබස් කරන්න ඒක ඔබට හොඳ පණිවිඩයක් වෙයි. ඔබව තේරුම් නොගන්නා මිනිසුන් ළඟදී ඔබ උපරිමයෙන්ම නිහඬවන්න. එහෙම පිළිපැදීම තුළ ඔබට ඔබගේ ජීවිතය දැන් දරුවෙක් එක්ක වුණ සමහරවිට දෙමව්පියෝ වාද විවාද ආගියුමන්ට් කරනවා. එහෙම දෙයකදී වුණත් ඔබ මේ වගේ ඔබව තේරුම් ගන්න බැරි නම් ඔබ නිහඬ වෙලා පස්සෙකට වෙලා සිටීම තමයි තාමත්ම ජයග්‍රහයි මොහොත. ඒ විදිහට කටයුතු කිරීම තා වැදගත්. ඒ වගේම තමන්ගේ දූ දරුවෙක් වෙනුවෙන් තමන්ට වගකීම් රැසක් ඉෂ්ට සිද්ධ කිරීමට සිද්ධ වෙන සතියක් වගේම තවත් මොහොතක ඒ දරුවන් වෙනුවෙන් පොඩි කලබලකාරී තීරණ ගැනීමටද සිද්ධ වෙනවා. ඒ
අනපේක්ෂිත සිදුවීමක් නිසා. ඒවගේම සති මැද වෙනකොට ඔබගේ ධෛර්ය ශක්තිය සහ පින මතුවෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඔබ අලුත් කෝණකින් සමාජයේ ජීවිතය සහ හැමදේම දකින්න පුළුවන් වෙනවා. ඒ දැක්මය කොයිතරම් බැබලෙනවද කියන එක නිදිහානි සුවගෙන දෙනවා. ඔබගේ ආර්ථික ලාභ සහ දියුණුවට මාවත් විවර වෙන සතියක්. ඒවගේම දිව පිනවන ආහාර ලැබීමද ඔබගේ ජීවිතයට අමුතුම මානසික සුවයක් ගෙන දෙන්න හේතු වෙන සතියක් විදියට අපිට දකින්න පුළුවන්. කන්‍යා රස ගැන කල්පනා කරොත් කන්‍යාවෙන් උපන් ඔබට මේ සතිය ටිකක් එක වෙලාවකට වදකාරී ස්වභාවයක්, එක වෙලාවකට සුන්දර ස්වභාවයක්, එක වෙලාවකට පැටලිලි ස්වභාවයක්, එක වෙලාවකට ආවේගශීලී ස්වභාවයක්, එක වෙලාවකට හිනා වෙලා ඉන්න පුළුවන් ස්වභාවයක්. හැම මොහොතකම ස්ත්‍රියක්ගේ සිත වගේ නැත්තම් කාලගුණයේ වගේ ඔබගේ සිත වෙනස් වෙන්න ගන්නවා. ඒ නිසා ඔබ සිත පාලනය කරගන්න අවබෝධය වැඩි කර ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම ජීවිතයේ අනාගතයේ ඔබ කරපු හොඳ දෙයක් මල්පල ගැන්වීම තුළ ඔබ සතුටටපත් වෙන සුභ සතියක් වශයෙන් මම දකිනවා. ඒ වගේම තමයි කන්‍යා රැසින් උපන් ඔබගේ සතිය අගණන් ඔබට හිනහෙන්න පුළුවන් කැහැ ගාලා ඒ තරම් ඔබගේ කාරණා කඩයුතු සඵල වෙන සුභම සුභ සතියක්. ඒ නිසා කන්‍යා රැසින් උපන් ඔබගේ මේ සතිය සතියග හොඳයි, ලස්සනයි, හැඩකාරයි, හැම දිනම ඔබ වැළඳ ගන්න වාසනාවන්ත සතියබ්බට සතියපත් වෙලා ඔබ කරන කියන දේවල් හරියට නිකන් ගිලිලා යන කුරුල්ලෙක් කිරිලියක් හා සමාන වෙනවා. කන්‍යා රැසින් උපන් ඔබට මේ සතිය සුභ සතිය. ළඟට අපි තුලා රැස ගැන කතා කරනවා. තුලා රැසින් උපන් ඔබට මේ සතිය කොහොමද කියලා ගත්තොත් එහෙම ඔබට වරදක් නැහැ. ඔබට සුභසු මිෂ්ඨඵල ගෙන දෙන මේ සතිය අපිට පේනවා ටිකක් වැයපස ඉහළට ගියත් යම්කිසි මේ පුද්ගලිකගේ මැදිහත් වීමක් ඔබේ ජීවිතයට සුභවාදී ලකුණක් ගෙන දෙනවා කියලා. ඒ වගේම තවත් දෙයක් කිව්වොත් මං පැහැදීමක් මං කලකිරීමට හේතු වෙන්න පුළුවන් කියන එකත් මතක තබා ගත්තොත් මං හිතන්නේ තාමත්ම වටිනවා. ඒ වගේම තමයි මේ අපි කතා කරේ තුලානේ, තුලා රස ගැන. තුලා රස ගැන කතා කරනකොට ඔබට මේ සතිය ඉතාමත්ම සුබයි. චිත්ත ප්‍රීතියෙන් කටයුතු කරන්නට අවස්ථාවක් ලැබෙන මේ සතියේ ඔබගේ යම් ඔබට මේ ඉවරයක් නැතුව මල් කඩන්න ඇමතුමක් එනවා. ඒ වගේම ඉවරයක් නැතුව ඇඟිලි තුඩ රිදෙනකන් මැසේජ් කරන්න කොටන්න අවස්ථාවක් ලැබෙන සුභ සතියක් වෙනවා. ඉතින් තුලා රැසින් උපන් ඔබට ඒකත් අලුත් අත්දැකීමක් වගේම ජීවිතයට පෑ ගන්නක් ගත වෙනවා දැනින් නැති සතියක්. කොහොමද උච්චිකේට? උච්චික රැසින් උපන් ඔබගේ මේ සතිය ගැන අපි කතා කරොත් එහෙම මේ අනුන් කරන වරදක් ඔබට බියක් ගෙන දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබ මේ කිසිම දෙයක් කිරීමේදී සහ වචන පිට කිරීමේදී කලබල වෙන්න එපා. ඒක ඔබට යම්කිසි අවාසිදායක තත්ත්වයක් ගොඩනැගීමට ඉඩ තියෙනවා. ඒ වගේම උච්චික රැසින් උපන් ඔබගේ මේ සතිය ඉදිරි සතියේදී ඔබ ගන්න ඉන්න තීරණයක් සඵල වෙන පෙර නිමිත්තක් පහළ වෙන සතියක්. ඒක සතුටට කරුණක් විදියට මම හිතනවා ඔබට දැනේවි කියලා. ඒ වගේම තමයි උච්චික රසින් උපන් ඔබගේ මේ සතිය ඔබට කාගිත ආධාර උපකාර ලැබෙන අතර ගෙදර ගෘහ ජීවිතයේද එක්තරා විදියක වාසනාවන්ත කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. වැයපස ඉහළට ගියත් වටිනා දෙයක් ගත්ත කියලා සතුටු වෙන්න පුළුවන් අතර ගෙදරට එන කේලම් මල්ලක් ඔබගේ පවුලේ සමගිය නැති කරන්න ඉඩ තියෙන නිසා ඒ මල්ල ගන්නවත් එපා, අල්ලන්නවත් එපා, ලිහන්නවත් එපා. ඔහොම ලිස්සලා අරින්න ඔබ ඔබගේ වැඩ කටයුතු පරිස්සම් කරගෙන ඉස්සරහට යන්න. කොහොමද ධනු රැසට? හොඳයි. ධනු රැසට කොහොමද කියන කාරණා අපි කතා කරන්නේ. මේ කෙටි විරාමයෙන් අනතුරුවයි ඔබ නැවත මුණ ගැහෙන්නේ. විරාමයෙන් අනතුරුව අපි නැවත මුණ ගැහෙන්නේ
ප්‍රවීණ ජෝතිර්වේදී ආචාර්ය මන්ජුළු පිරිස් මහත්මයා සමග උදාවන සතිය ඔබේ ලග්නය පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. මන්ජුළු මහත්මයා අපිට තිබෙන්නේ ධනුරැස පිළිබඳව. ධනුරැසින් උපන් ඔබට මේ නව වසර සුබයි. උපාධියයි නලාවයි නැති වුණාට දොස්තර වගේ. අනුන්ගේ ලෙඩ තේරෙන, අනුන්ට ලෙඩ දාන්න නැතුව ඉන්න බලන මේ සතිය සුන්දර සතියක්. කලාණන් හොඳ ඵල ඵල දෙන, කලාණන් නරක ඒකත් ඒ විදිහට ඵල දෙන සුබ සතියක්. ඒ වගේම තමයි සති මැද වෙනකොට ඔබට ඔබ කළ යහපත් දේ හොඳ ප්‍රතිඵල, අර කුසල් බීජ වපුරලා ඔබට මේ ප්‍රීති කියන මල් සමග හොඳ අස්වැන්නක් නෙලා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඔබගේ කතාව හරි සුන්දර වෙනවා. කතාවට සියල්ලම වශී වෙනවා. ඔබ ආදරවන්තයෙක් නැතුව, ආදරවන්තියක් නැතුව සිටියා නම් මෙන්න සතිය ඒ සඳහා උත්සුක වන්න. ඒ වගේම තමයි නරක පුරුද්දක් අතහරින්න ජීවිතයට හොඳ පුරුද්දක් එකතු කරගන්න අවස්ථාවක් ලැබෙනවා මේ සතිය. ධනුරසෙන් උපන් ඔබගේ සති අග වෙනකොට ඔබට නෑදෑ අලුත් නෑදෑ හිත මිත්‍රාදිකම් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙම නැත්නම් අලුත් මිතුදමක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා කියලා මම මට පේනවා. එවැනි වාසනාවන්ත සතියක්. ඒ වගේම තමයි යම්කිසි හීන වලට ටිකක් ලං වෙන්න ඔබට ධෛර්ය ශක්තිය විශ්වාසය ගොඩනගෙනවා කියලා කිව්වොත් මම හරි. ඉතින් ඒ වගේ සුබ සතියක් තමයි ධනුරැසෙන් උපන් ඔබගේ මේ සතිය. මකර රැසට කොහොමද මේ සතිය? මකර රැසෙන් උපන් ඔබට මම කිව්වොත් එහෙම, අර ඔබ කාගෙන් හරි මේ සතියේ උදව්වක් උපකාරයක් බලාපොරොත්තුෙන් හිටියොත් ඒ අය බිසි. ඒ අය ගත්ත ගමම කෝල් එක බිසි කරනවා. ඒ අය බිසි බිසි. ඒගොල්ලන්ට කරදරයක්, ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණ වුණාම වොයිස් මැසේජ් දාගෙන නැත්තම් කාවරි ගිහ ගාවට එවලා ෆෝන් එක කන්ට දීලා කතා කරනවා මරු. ඒ නිසා බොරු නම් මරු, මේ වහනකොට පේනවා දවල් තරු. අන්න ඒ වගේ සතියක් තමයි මට පෙනෙන්නේ මකර රැසින් උපන් ඔබට. ඒ නිසා සිල් බිඳගන්නේ නැතුව පරිස්සමට යන්න, කල්පනාවෙන් වැඩ කරන්න. එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ කනගාටුව රජ වෙන පව්පල දෙන ගතියක්. ඒ වගේම සති මැද වෙනකොට නම් ඔය දේවල් අමතක වෙලා යනවා. අමතක වෙලා ගිහින් ඔබ අලුතෙන්ම ජීවිතය දකිනවා, හිතනවා යහපත් සතියබ්බට සති පරිවර්තනය කරගෙන දිවපිනවන ආහාරද ඉස්ටෙලා එක වෙනත් ගමනක් යන්න පුළුවන් වෙන අවුරුත් අවුරුද්දට. ඒ වගේම තමයි වාසනාවන්ත සතියක්. තමන් යනේන තැන තමන්ට කෙනෙක් අගයක් දෙනවා, අගේ කිරීමක් ඇති කරන සුබ සතියක් වෙනවායි කියලා කිව්වොත් මම නිවැරදි. ඒ වගේම තමයි මේ හොඳ සතියක් වෙන්නේ සති මැද. සති ආරම්භී තාම කල්පනාකාරීව කටයුතු කරන්න, ලිස්සන තැන්වල ඇවිදින්නේ කොහොමද, තව දෙක වාරුවක් අරගෙන නොවේද, අන්න ඒ වගේ සතිය ගත කරන්න වග බලා ගන්න. අපි කුම්භ රැසගෙන කල්පනා කරලා බැලුවොත් මේ සතිය ඔබට ඉතාමත්ම සුබ සතියක් කියලා කිව්වොත් හරි. මේ සතියේ සැබෑ මිතුරන් ඔබට හමු වෙනවා. ඒගොල්ලෝ ඔබගේ ජීවිතයට බැබලීමක් ඇති කරනවා තරු වගේ. ඒ වගේම තමයි ඔබට අඳුරු අවස්ථාවක් ජීවිතය ආපු වෙලාවේදී තමයි ඒ තරු මතු වුණොත් අඳුර ගන්න පුළුවන් වෙන මතු වෙන තරු. දැන් තරු වලට අඳුරක් ඇති කෙනෙකුට අඳුරු කාල පරිච්ඡේදයක් ඇති වුණාම ඒ අඳුරේදී තමයි තරු අඳුර ගන්න පුළුවන් වෙන්නේ. තරු ඇති තරු නැති තරු, ඉරබටු තරුත් අඳුර ගන්න පුළුවන් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්කා පහුගිය කාල පරිච්ඡේදයන් වල යම් අයට යම් වෙච්ච කරදරවලදී කවුද හිටියේ කවුද නැත්තේ. ඒකෙන් අර දෙයක් ගන්න පුළුවන් අලුත් අවුරුද්දේ තම හිසට තමා තමයි සෙවණැල්ල කියන කතාව. අවසානයේදී අර සැපේදී කොච්චර හිටියත් දුකේදී ගෙදර ඉන්න බල්ලත් යනවා නකුට අස්සය ගහගෙන මේ වනවන හිටියේ එක. ඉතින් ඒ නිසා දුරින් හතුරාට වැඩිය ළඟ සිටින මිතුරා හරි භයානකයි, විනාශකාරී. මොකද ඒක දන්නවා බොසාගේ ඔක්කොම වැරදි ටික. ඒ නිසා
ඒක එහෙම නිසා බොහොම පරිස්සම් වීම ඉතා වැදගත් බව මතක තියා. සති මැද ඔබ කල්පනාකාරී වුණේ නැතිනම් ඔබගේ කැරක්ටර් දිගාරින්නේ අර මම කිව්ව මිතුරා හතුරා නෙමෙයි. අන්න එදාට ප්‍රශ්න ගොඩයි කියන එක මතක තියාගෙන හැමතිස්සෙම තමන්ට තමන් කිය යුතු දේ නොකිය යුතු දේ සහ තමන් පෙන්විය යුතු දේ නොපෙන්විය යුතු දේ සහ තමන් වේදමහත්යෙන්නම් තමන්ගේ මේ මේ ශිල්පයේ ගුරු මුෂ්ටිය තියාගෙන අන්තිමේටම දාන බෙහෙත ඔක්කොම ඇරලා දොරවල් වහගෙන දහලා හදන්න නැති වුණොත් එහෙම වෙන්නේ මහා ජංජාලයක්. අන්තිමේට වෙන්නේ අර මොකද්ද ගුත්තිල මේ කවුද මේ මූසිල වගේ කතාවක් තමයි අන්තිමේට සිද්ධ වෙන්නේ ඒ වගේ සටනකට යන්න. ඉතින් අපි බලමු මීන රැසින් උපන් ඔබගේ මේ සතිය කොයි විදිහටද ගත වෙන්නේ කියලා. හොඳයි මේ සතිය ඔබට ඔබගේ මේ සවන් දීම ඉතාමත් උසස් තත්ත්වයකට නිර්මාණය වෙනවා මීන රැසින් උපන් ඔබගේ මේ සතිය. ඒ වගේම තමයි මේ දඩබ්බර සිත මිල්ල කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන සතියක් මේ සතිය. ඒ නිසා මේ සතිය තා සුබ සතියක්. වාසනාවන්තයි ඔබට ඈතින් ඈතට ගිය හිටියෙන් නෑද හිත මිත්‍රාදීන් ඔබ අත්තල් බැඳ ගන්නවා මේ සතියේ. ඒ වගේම තමයි සෑම මිනිස්සෙක්වම බොහොම පුංචි දේවල් වලින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒක මාර විදිහට වටිනවා. ලොකු අංචියකට පත් වෙනවට වැඩිය බොහොම පුංචි අවස්ථාවකදී පුද්ගලෙක්ව මේ අඳුරා ගැනීමට ලැබෙන එක ගොඩක් ඔබට වටිනවා. එවැනි මීන රැසින් උපන් ඔබගේ ව්‍යාපාර කටයුතු නැත්නම් ඒ සඳහා බොහොම සුබ සතියක්. ඒ තුලින් ඔබට ඉතාමත් වාසිදායක ප්‍රයෝජනකාරී සතියක් වෙනවා. හොඳ සතියක්, හොඳ අනාගතයක් වෙනුවෙන් යහපත් සතියක් බව මට පෙන්නුම් කරනවා. තිබුණු රෝග සුවතට හැරෙනවා, නිරෝගී වෙනවා සහ ඔබගේ දියුණුවට අලුත් දොරක් ඇරිලා අලුත් විලක් පායන සතියක් වෙනවා. ඉතින් සියලු ලක්ෂණ හිම ඔබට දෙරණ අපේ ආදරේ. හොඳයි, අපිට කෙටි විරාමයක් දෙන්න. විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ. විරාමයෙන් අනතුරු අපි නැවත ඔබ මුණ ගැහෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුල පිරිස් මහත්මත් එක්ක. උදාවුණු සතිය ඔබේ ලග්නය පිළිබඳව අපි කතා කළා. හිතවතුනි, එහෙමනම් අපි දැන් සූදානම් වෙන්නේ ඔබ යොමු කරපු කේන්ද්‍ර සටහන් වෙත අවධානය යොමු කරන්න. අපි බලමු මංජුල මහත්මිය අද අපට මුල්ම සටහන. ඔව්, ලිපිනේ මේ ලියුම් කවරේ නම ගම සටහන් වෙනවා නම් අපිට ඉතා පහසුයි. සමහරු කේන්ද්‍ර සටහන එක විදුලි බිල්පත එවනවා, සමහර විදුලි බිල්පත නැහැ. මංජුල මහත්මයා, බලමු අපි මෙහි තියෙන්නේ කුමක්ද කියලා. මංජුල මහත්මයා, මේ යොමු කරන්නේ ඉරංගා සුභාෂිනී වේයන්ගොඩ සිට යොමු කරන්නේ 2003 ජූලි 23ට 20යි. ඔව්, රැකියාව අනාගතය අහන මංජුල. කටකලක්ණින් ඉපදුනා හැමදේම හැම සෞන්දම කියනවා කටකලක්ණේ ගැන ඇසිල ඇති. එතකොට ඔබගේ දසය අපහැරණ ඉවල නැහෙනි. නමුත් මම ඔබ අහලා තියෙන ප්‍රශ්න දෙකට උත්තරයක් මම මෙහෙම දෙන්නම්. අෂ්ටම සෙනසුරේ ඒ රාෂ්ට්‍ර කපලේ ගෙව්වත් බ්‍රහස්පති උච්ච රාශියක උච්ච භවනක බලවත් වෙලා ඉන්න නිසා ඔබට මේ ලබන මාසයෙන් පසු ඔබගේ සිහිනයක් සැබෑ වේවි. හොඳයි. එල්.සී. හෙට්ටි ආරච්චි, අපි බලමු මංචර මහත්මයා නිවැරදිද කියලා. වැලි හිඳ කියලායි ලියුම් කවරේ සටහන් වෙන්නේ. හරි. 2013 පෙබරවාරි වල ඉපදුණු මේ දරුවට 2024ට අවුරුදු 11ක් පිරුණ වයස. පුච්චික රැසින් ඉපදුනා අවුරුදු 11යි මාස 11යි දින 19ක් සෙනසුරු, 28ක් බුධ, 35යි මාස 11ක් කේතු. පුච්චිකෙන් පම් මේ දරුවගේ බ්ලඩ් එකක් ලේකම් පරීක්ෂා කරන්න අවුරුද්දකට සැරයක්. උප්පත්තිය බලවත් අර්ධ ගජකේශරී කියන රාජ්‍යෝගයකින් ඉපදීම. එතකොට කේන්ද්‍රේ හොඳයි. ශනිදීප් ගුරු දීප්තියෝගෙන් ඉපදුනේ. සෞඛ්‍යයට පොඩ්ඩක් හොඳ නැති වුණත් හොඳ යම්කිසි උසස් අධ්‍යාපනයක් ලැබීමට වාසනාව තියෙයි. හොඳයි, තවත් සටහනක්. යූ නාලක සුමේද පනාගොඩ විදුලි බිල්පතක් තියෙනවා එහි. මංජන මහත්මයා, නොවැම්බර් 2024 වලට අවුරුදු 50 සම්පූර්ණ වෙනවා. එතකොට උෂබ රැසින් ඉපදුනේ කැතින කැති. අවුරුදු 5ක් කිරු 15ක් සඳු, 22ක් අඟහරු, 40ක් රාව, 56ක් ගුරු.
සෙනසුරු තමයි ඔබගේ ජීවිතයේ යහපත ගෙන දෙන ග්‍රහයා. ගෘකයේ දසාකාලයේ බලාපොරොත්තු වෙන්න එපා. බොහෝදේ ශරීර සෞඛ්‍ය සම්බන්ධ සැලකිලිමත්ව ගමන් කරන්න, ලදදීන් සතුටු වෙලා පරිස්සමට යන්න. තණ්හායි ජායති සෝකෝ, තණ්හායි ජායති භවන් කියන එක මතක තියාගන්න. හොඳයි. ඩබ්ලිව් ජී චන්ද්‍රාවති මැණිකේ රත්න කියලයි ලියුම් කවරේ සටහන් වන්නේ. රන්න වෙන්නේ නැතිද? ඔව්, රන්න වෙන්නේ නැති. පන්දිණියේ නේ. හොඳයි. 85 අගෝස්තු 2023 38 38 එතකොට 38 සිංහ ලග්නයේ ඉපදුනේ සඳුගෙද සාදු 5යි 12 අඟහරු 30ක් රාහු 46ක් ගුරු. ඉදිරි කාලය හොඳයි. නමුත් ශරීර සෞඛ්‍ය හැර අනාගතය හොඳයි. ඔබ ආඩම්බරයි, වාසනාවන්තයි. ඔක්කොම කැටිවිච්ච ජීවිතයක් තියෙනවා. පෞලි ජ්‍යෝතිරේතුමා හමුවේ හැම ප්‍රශ්නයක්ම ලියාගන්න. තව සටහනක් තියෙනවා. ආර් රසිකාණී කියලා සටහන් වෙන්නේ. හෙට්ටි පොළ සිට යොමු කරන්නේ සටහන. රසිකාණී 1989 නොවැම්බර් 2023 අවුරුදු 34යි. කුම්භ ලග්නයෙන් ඉපදුනා. අවුරුදු 8/15 අඟහරු 33ක් රාහු 49ක් ගුරු. ඔයාගේ අනිවාර්යෙන්ම රසිකාණී ගර්භාෂගත ඌම්මකේ රෝගී තත්ත්වයක් තියෙනවා. ඔබ වීඔජී වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ගන්නම වෙනවා. අනවශ්‍ය කිසිම ඇග්‍රිමන්ට් එකකට අස්සම් කරන්න එපා. මොකද අනවශ්‍ය නඩුවක් පැටලීමට ඉඩ තියෙනවා. රැකියා කටයුතු, ඔයාට රජයේ රැකියාවක් ලබන්න පින තියෙනවා. වාසනාවන්ත කේන්ද්‍රයක්, හොඳ අනාගතයක් තියෙන ළමෙක්. ඔළුවේ සෙනසුරු ඒ රාෂ්ට්‍රකයක් යනවා. කුම්භලග්න හිමි අය ගෙවන්නේ ලග්න සෙනසුරු ඒ රාෂ්ට්‍රකේ. ඒ රාෂ්ට්‍රකයට ඔබත් අසු වෙලා තියෙන නිසා ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න වග බලා ගන්න. හොඳයි. තව සටහනකට අපි යනවා මංජන මහත්මයා. අපි බලමු. මං හිතන්නේ විදුලි බිල් පතක් තියෙනවා. තවත් රසිකාවියක් රසිකා කියලා සටහන් වන්නේ. රසිකා දිල් රුක්ෂිකා බදුල්ලේ සිට යොමු කරන සටහන්. AJM 2014 ජූලි 2024 ජූලි වලට අවුරුදු 10යි. අවුරුදු 5ක් ඉරු 15ක් සඳු 22ක් අඟහරු. චුට්ටක් සෞඛ්‍යයට හොඳ නැහැ. දරුවා ගමන් යන එන තැන ඉසා කල්පනාකාරී වන්න. අනාගතයේ දේශාන්තර වල යාවි. නමුත් මේ ගෙවෙන කාලයේ සෞඛ්‍ය පිරිහෙන කාලයක් බව මතක තියාගෙන පරිස්සමට යන්න. ලග්න සෙනසුරේ ඒ රාෂ්ට්‍රයක් සමග ගත කරන දසා කාලය, දරුවගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන දසා කාලයක් බව මතක තබා ගන්න. මංජල් මහත්මයා, මේ තිබෙනවා ලිපියේ ඔහු නිතර රෝගවලට ගොදුරු වේ කියන කාරණේ තියෙනවා. අකෙන් සන්දීවර ගේ සෞඛ්‍ය බලපානවා. හොඳයි. අපි දැන් මේ විදුලි බිල්පතේ මේ නම කියන්නේ මොකද? කේන්ද්‍ර සටහනේ නමක් සඳහන් වෙන්නේ නැහැ මේකේ. ප්‍රේම කුමාර පිළියන් දෙල සිට යොමු කරන සටහන අපි බලමු. ප්‍රේම කුමාර. හොඳ කුමාර, ප්‍රේම කුමාරෙක්. ඔව්. 2011 ජූලි පුංචි පුතෙක්. 2023 අවුරුදු 12 පිරෙල 13 තුලාර සිංහිපතුනි. අවුරුදු 6 මාස 10ක් රාහු, 22 මාස 10ක් ගුරු. තුලාවෙන් උපම් පින්වන්ත කේන්ද්‍රයක්. එතකොට හොඳටම හොඳයි. මේ පරිවර්තන යෝගිකෙන් ඉපදුනා, ගුරු දීප්ති යෝගෙන් ඉපදුනා, තුලාරසෙන් ඉපදුනා. හොඳ අධ්‍යාපනයක් ලැබයි. අනාගතයේ ප්‍රසිද්ධ තරුවක් වෙයි. දෙමෝපියන්ට සතුටු වෙන්න පුළුවන් වෙයි, යහපත් වෙයි. තව සටහනක් DK ලක්ෂාණි බැද්දේගම කියලා සටහන් වෙන මංජන මහත්මයා විදුලි බිල පොත තියෙනවා. බැද්දේගමද? බද්දේගම. එතකොට බද්දේගම උනාට උපන්දිනේ කුමරු පුතුගේ උපන්දිනේ නැත. අපි තව සටහනකට යමු. මංජන මහත්මයා, වැඩේ තියෙන මේ වගේ මේ ඇතැම් අයගේ අපිට නම ගම හඳුනා ගන්න බෑ. මංජන මහත්මයා, අපි බලමු කේන්ද්‍ර සටහන. ඔව්, KA සංජුලා රේෂණී ආරච්චි. අපිට ගමනක් නම් සඳහන් වෙන්නේ නැහැ. ගමන මේ ගම හොයමු. හොයමු. දෙබිකට ඇති සංජුලා රේෂණි කියලායි සටහන්. දූණගහ. ඔව්. දූණගහ ඉඳන් එවලා තියෙන්නේ. 97 ජූලි 2024 ට
විසි හත පිරෙනවා. එතකොට කණ්‍යයාලක්ෂී ඉපදුනා දස ඇ පැහැරණේ නෑ. බලන්නකු කලබලකම් හොදයි. අපට ලැබෙන කාලය අවසන් දෙනවා. ඉතින් අපි ඔබට නිත්තර ආරාධනා කරන්නේ ඔබ කේන්ද්‍ර සටහන සමග විදුලි බිල් ප්‍රතිවන්න. ඇතමයි විදුලි බිල් පමණයි ලියුම් කවරේ තියෙන්නේ. අපේ වැඩසටහනෙන් ගැලීම ලස්සනයි. ඔබ කේන්ද්‍ර සටහන සමග විදුලි බිල් ප්‍රතිවෙනවනම් ඒ නිසා නිවැරදිව දස අපහරණය සදාහන් කරලා විදුලි බිල් ප්‍රතත් එක්ක කේන්ද්‍ර සටහන එවන්න. විදුලි බිල් ප්‍රත පමණක් එවන්න එපා. කේන්ද්‍ර සටහනත් එක්ක එවන්න. එහෙමනම් අපි ලබන සතියේත් මුණ ගැහෙමු හිතෝතුරි. අදත් අපි ස්තුතිය පිරිනමන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආචාර්ය මංජුළු පිරිස් මහත්මට ලබන සතියේ හමු වෙයි බලාපොරොත්තු වෙන සමු දෙන්නේ. එහෙමනම් උදාවන සතිය ඔබ යහපත් වේවා, නිරෝගී වේවා, උදාවන දවස ප්‍රබෝධමත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නේ.